අයිබුවන් ෆෝ ශ්‍රී ලංකාවේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්න ඔක්කොම මුලින්ම මතක් කරන්න කැමති අපි SL Life Tips upgrade වුණා ෆෝ ශ්‍රී ලංකා කියලා මොකද අපිට බ්‍රෝඩ් ඒරියා එකක් කතා කරන්න පුළුවන් විදිහට ඒ වගේම විවිධ අත්හදා බැලීම් කරන්න පුළුවන් විදිහට අද අපි ඉන්නේ කොළඹ කොටුවේ Heart of Colombo Dutch Hospital Ministry of Crabs Restaurant එකේ අද අපි කතා කරන්න යන්නේ ඉතා සුවිශේෂී පුද්ගලෙක් එක්ක ඇත්තම කිව්වොත් මෙතුමා ලංකාව ලෝකෙට ගෙනියන්න දරදරන පුද්ගලෙක් විශේෂයෙන්ම කිව්වොත් මෙතුමා ලංකාවෙන් බිහිවෙච්ච විශිෂ්ට ගණයේ entrepreneur කෙනෙක් ව්‍යවසායකෙක් ඒ වගේම අද වෙන විට ආසියාවේ තියෙන හොඳම රෙස්ටුරන්ට්ස් පණ ඇතුළේ තියෙන නියම් කුෂි ජපනීස් රෙස්ටුරන්ට් එක ඒ වගේම ministry of crabs restaurant chain එකේම මේන් chef වගේම කොටස් කරුවෙක් ලෙස කටයුතු කරනවා ඒ තමයි මිස්ටර් දර්ශන මුනිදාස ආයිබන් මිස්ටර් මුනිදාස මම මෙහෙම ප්‍රශ්නකින් පොඩ්ඩක් අපේ සංවාදය ආරම්භ කරන්න කැමතියි. ඔබතුමාට හැඟෙන විදිහට මිස්ටර් දර්ශන මුනිදාස කියන්නේ කෙබඳු චරිතයක්ද? ඒක මට කියන්න අමාරුයි. සමහර විට මම අහන්නේ සරල චරිතයක්ද නැත්නම් කොම්ප්ලිකේටඩ් එකක් කියනද කොහොම මිනිස්සු කොම්ප්ලිකේටඩ්. කොම්ප්ලිකේටඩ් කියන්නේ කොයි වගේ? මම ගද්දොර මේ විශ්වාස කරනවා පුළුවන් තරම් සිම්පල් වෙන කොම්ප්ලිකේෂන්ස් වැඩි වෙනවා. ඒ වගේ තමයි මම. හැබැයි මම මගේ වැඩවලට පුළුවන් තරම් paying attention to detail. පොඩි පොඩි දේවල් වලට හැග් ගන්න එක සිංහලෙන් කිව්වොත් සම්පූර්ණයෙන් අත්‍යවශ්‍යයි. ඉතින් ඒ වගේ දෙයක් ඒක මුළු ජීවිතේටම බලපානවා. ඒ කියන්නේ වැඩවල විතරක් ඒක කරලා තමුන්ගේ private life එක වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒක දෙකටම වෙන නිසා තමයි වෙන්නේ. So something like that. මිස්ටර් මුනිදාස මම මේම ප්‍රශ්නයක් අහන්න කැමතියි. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ට්‍රැඩිෂන් එකක් විදිහට මම දන්නේ මම පොඩි කාලේ ඒ වගේම මගේ පෙරපරම්පරාව ඒ කියන්නේ අම්මලා තාත්තලා පොඩි කාලේ වැඩිහිටියෙක් ඇව්වම අපෙන් ලොකු වෙලා වෙන්නේ කවුද කැමති කියලා. අපි අර ඉතාලම ප්‍රොෆෙෂන්ස් කීපයකට සීමා වෙන. එක්කෝ ඩොක්ටර් කෙනෙක්, එක්කෝ ඉංජිනේර කෙනෙක්, එක්කෝ ලෝයර් කෙනෙක්, එක්කෝ ටීචර් කෙනෙක්. ඔයගේ ප්‍රොෆෙෂන්ස් 3-4-5ක් තමයි තියෙන්නේ. මම දන්න විදිහට ඔබතුමා උපත ලැබුවේ ජපානයේ. ඔබතුමාටත් මොකක් හරි පොඩි කාලේ තිබ්බද මම කවදා හරි මෙන්න මෙතන ඉන්නවා මම කවදා හරි මෙන්න මෙතනට යනවා ඒ වගේ මොකක් හරි සීනියක් තිබ්බද ඒ වගේම ඔබතුමාගේ ළමා කාලේ ගැනත් අපිත් එක්ක පොඩ්ඩක් බෙදාගත්තොත් ඒක කාලේ තිබ්බ ලංකාවේ ජනාධිපති වෙනවා කියලා ඒ නිසා ජපානයේ પાස්පෝර්ට් එක අත්හැරලා ලංකාවේ પાස්පෝර්ට් එක ගත්තා but again it's a dream ඉස්සර කාලේ මම හිතනවා උඟක් දේවල් සරලයි ડોක්ටර් ලෝයර් ටීචර් එන්ජිනියර් ඉතරයි තිබ්බේ නමුත් අපේ දැනට තියෙන බ්‍රිටිෂ් සිස්ටම් එක ඕ ලෙවල් කරලා පස්සේ අපි යන්න තියෙන ස්ට්‍රීම්ස් හතරක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ අවුරුදු 16 වා මේ කල්පනා කරලා ඉවරයි. It's too early. මම කියන්නේ මුකුත් සීනත් යන්න එපා මුළු ලෝකෙම යන්න පුළුවන් කියලා කල්පනා කරගෙන ඕන දෙයක් කරන්න පුළුවන් වෙන්න ඔක්කොම උත්සාහ දරන්න. Maths, language, anthropology මේ තුන හුඟක් දුරට ස්ට්‍රෝ නම් ඕන් දෙයක් කරන්න පුළුවන්. මම ඇමරිකාවේ විශ්වවිද්‍යාල ගිය මගේ යාළුවෙක් පොලිටිකල් සයින්ස් කරලා යුනිවර්සිටි එකේ ඊට පස්සේ ඩොක්ටර් කෙනෙක් පොලිටිකල් සයින්ස් කරලා ඩොක්ටර් කෙනෙක් දැන් එයා එකන් මෙඩිකල් ඔෆිසර් කෙනෙක් යස් එයාගේ ස්පෙෂාලිටි එක ගවර්න්මන්ට් මෙඩිකල් ප්‍රැක්ටිසස් යුනිවර්සල් හෙල්ත් කෙයාර් and works woman at ekata ekatu wenawa so keep your options open pay attention to everything podi kala gana podak obathama japan ipadila kohomada e kale japan ipaduna ඊට පස්සේ ලංකාවට ආවා in japane sanskrutiyak thiyena hama wata parisara warapita thiyena parisara dewa unga durata gaurawa kala balana sakura mala pipena kota april maase okkomala park ekata giilla e peti watna balana ඕටම් වල ගස් වල පාට මාරු වෙන එක බලන්න ෆුජි මවුන්ට් ෆුජි දැන් කාලේ පේනවා ටෝකියෝ ඉඳන් ඕවා දැක්කම ඔක්කොම ලාට මාන සතුටක් වෙනවා හැබැයි පොඩි පොඩි දේවල් ස්වභාවික සුවාධර්මෙන් දෙන දේවල් වලට උඟක් ගෞරව කරලා බලන එකක් තමයි ජපාන ඉට්ස් නොට් මවුන්ට් ෆුජි ඉට්ස් ෆුජි සන් ෂින්කන්සන් බුලට් ට්‍රේන් එක ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරනවා වේදේක හොඳ නම් පින්තුරු ගහන්න පුළුවන් කැප්ටන් කියන අද ෆුජිසන්
majestically presenting itself. පින්තුරු ගන්න පොඩක් ස්පීඩ් එක අඩුයි. Things like that. ලංකාවෙත් ස්වභාවධර්මයේ දේවල් හුඟක් තියෙනවා. නමුත් අපි ඒව අගය කරනවත් නැහැ. පළවෙනි තමයි ඕන දෙයක් පාරිස් කරනවා. මේ අපේ රට. ඉතින් ඒ වගේ දේවල් මට ජපානයේ ඉගෙන ගන්න පුළුවන්. අපි යාලේ ගියත් වතුර බෝතල ගැරියත් කොහොම හරි කැප් එක ගැටෙන්නේ නැති වෙන්න දාලා ආයෙත් බෝතල ගනන ආයෙත් කොළමේ ගනන තමයි විසිකරන්නේ. ඒ හුඟක් ඉම්පෝර්ටන්ට්. හැබැයි මම කරන දේවල් රෙස්ටෝරන්ට් බිස්නස් එකේ හුඟක් තමයි පුළුවන් තරම් කෑම අපතේ නොයන එක. මාළුවෙක් ගත්තම ඒක අපි රෙස්ටෝරන්ට් ගේනකොට නරක් වෙන්නේ නැති වෙන්න කොහොමද? ඒ වලට අයිස් දාලා ගේන්න කොහොමද? මායි මල්ලි ඉස්සර හැමතැනම ගිහලා මාළු අල්ලනවා. ලංකාවේ ගම්වල දියවන්න ඔය මුහුද. ඒකට ඒකෙන් තමයි අපි දන්නේ කොහොමද මාළුවෙක් අල්ලන්නේ. ඒකට මේ මාළු වල දින අගේ ඊට වඩා වැඩි. ලංකාවේ ඔය තියාගෙන කවුරුත් මුකුත් කරන්නේ නැහැ. පොජන් දිස් තියාගෙන කරන්නේ නැහැ. මුගද්දරට ආගම් පැත්තෙන් කියන පව් කරන්න එපා. හැබැයි වෙන වෙන ආගමක කෙනෙකුට කියලා මාළුවෙක් මරලා ඒක කනකොට ඒක කිසි පවක් නැහැ. So for me that hypocrisy does not exist. But Sri Lanka has a lot of what you call natural resources. කවුරුත් ඒක අගය කරන්නේ නැහැ. අගය කරනවා නම් පළමුව මේ හැමදාම මුකුත් විසි කරන්න. ඊට පස්සේ මිස්ටර් මුරිදාස මම මේ ප්‍රශ්නයක් අහන්න කැමතියි. අපි මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් රෙස්ටුරන්ට් චේන් එක ගැන කතා කරමු. මේක පටන් ගත්තේ ඩච් හොස්පිටල් එකෙන් දැන් මේ අපි ඉන්න තැනින්. ඊට පස්සේ මම දැන් විදිහට චීනයේ ෂැන්හායි, ඉන්දියාවේ මුම්බායි, ෆිලිපීන්ස් වල මැනිලා, බැංකොක්, මාල්දීව්ස් වගේ සෑහෙන ලෙස ආසියාව පුරාම ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙන තත්ත්වයක් දැන් අපිට දකින්න තියෙනවා. ඉතින් මේ මෙතනින් පටන් ගත්ත වැඩේ කොහොමද මෙහෙම ලොකුවට ව්‍යාප්ත කරන්න ඔබතුමා මොනවද ගත්ත ස්ට්‍රැටජිස් කොහොමද මේ කටයුතු කරේ මොකද්ද රහස කැමති නම් අපිත් එක්ක බෙදා ගන්න රහසක් නැහැ ඒ රහස දන්නවා නම් මගේ අනිත් ස්ට්‍රොන්ග් මේ වගේ වෙන්න ඕනේ බට් මොසි හાર્ඩ් වර්ක් කන්සිස්ටන්සි කකුලවා කියන දේ හුඟක් ගණන් හුඟක් අනිත් රටවල කටිය ආස කරන කෑමක් අපේ රටේ කකුලෝ තමයි සිංගප්පූරුවේ කකුලෝ හැදුවේ ඉංග්‍රීඩියන්ට් එකක් හැටියට කකුලෝ ගත්තා පාවිච්චි. මේ අද MOC ඕපන් කරනකම් ලංකාවේ ෂෙෆ් කෙනෙක් හරි 5 star හෝටල් එකක් හරි කවුරුත් මේ කකුලෝ මේ ලෙවල් එකේ ඒ කියන්නේ මේ ක්වොලිටි එකෙන් කවුරුත් ගත්තේ නැහැ. අවුරුදු 10කට ඉස්සෙල්ලා මම 2009 මම TV show එකක් කරා. ඒ වෙලාවේ කකුලෝ බලන්න ගියාම එක කකුලෙක් ඩොලර් 100ක් විතර. කිලෝ දෙකක් විතර. කවුරුත් විශ්වාස කරන්නේ ලංකාවේ ඩොලර් 100ක කකුලෝ තියෙනවා කියන්නේ. දැන් අපි විතර නෑ ඒක. ඉතින් එක දෙයක් තමයි කන්සිස්ටන්සි. අපි හුඟාද්දුරට ෆේමස් වුනේ ලෝකේ ඇඩ්වර්ටයිසින් වල සල්ලි කියවලා නෙමෙයි, PR කම්පැනිස් වල කියවලා නෙමෙයි. මිනිසුන් ඔයලා කාලා පින්තූරයක් හරි එකක් හරි අරන් නැත්තම් ඒකේ රහ කාට හරි කියලා ඊට පස්සේ නෙක්කේ. Word of mouth. කොච්චරද? අනේ කරන දේ හැමදාම හරියට කරා. මිස්ටර් මුදස මම ඊට අස කැමති දැන් මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් රෙස්ටෝරන්ට් චේන් එකේ මම දැන් ෂෙයාර් හෝල්ඩර්ස් විදිහට ලංකාවෙන් බිහිවෙච්ච ලෝකයේ විශිෂ්ට ගණයේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වෙන සංගක්කාරයි මහලයි ජොයින් වෙලා දෙන්න. කොහොමද ඒ දෙන්න මේ වාගේ වැඩේට ජොයින් වුනේ කොහොමද? කුමායි මහල නියම බස් එකේ ඉස්සර එනවා. තාමත් එනවා. ඇවිලුම්ගක් කතා කරලා කෑම හදලා දුන්නා. අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ මේ රෙස්ටෝරන්ට් ඩයිඩියක් ආවා. ඊපස්සේ මෙතනත් යුද්ධ තීව්‍ර ඉවරලා අවුරුද්දයි මම කිය මේකට ජොයින් වෙන්න කැමතිද කියලා හා කිව්වා. සිම්පල් ප්ලෑන්. ඊට පස්සේ මිස්ටර් මුදස දැන් ඔයා ගොඩක් රෙසිපිස් හොයාගෙන ඇති. ඒ හොයාගත්ත රෙසිපිස් අතරින් මිනිස්සු මොනවද ඔයාගෙන් සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ආපු කම්ප්ලිමන්ට්ස් වලින් ඔයා මොකද විශ්වාස කරන්නේ හොඳම දේ හදපු රෙසිපි එක විදිහට ඔයා මොනවද? මම හිතනවා මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් එකේ ගාලික් චිලි ක්‍රැබ් එක. පෙපර් ක්‍රැබ්. ක්‍රැබ් ලිවර් පටේ. ඒ ලෝක ගොයවත් නායක. ඒක මොනවද කොයි වගේ උයන් ඉස්සෙල්ලා බරෙන් 1% වගේ තමයි ලිව එක දෙන්නේ. ඒක හුරලා පෙරලා පොඩියට ඒකේ පෝෂණ ග්‍රෑම් 20යි. වල කිතුල් පණිත් එක දෙන්නේ. බ්‍රෙවරින් යු. වල ලංකාවේ දේවල් වලින් තමයි යූස් කරලා වැඩි කරන්නේ. නෙක්ස්ට් ඉනිංස් එකේ බැටල් උබත ගිසඩ් පාම් නම දාන්නේ ගල් බොකු සෑන්ඩ්විච් කියලා බෑ ඒක ටිකක් අමාරුයි. හැබැයි ලංකාවේ ෂෙෆ්ස්ලා රෙස්ටෝරන්ට්ස්ලා ෂෙෆ්ස්ලා අලුත් දේවල් හදනවා.
හදන්නේ ඔක්කොමලා කොපි කරනවා විතරයි. ඉතින් අලුත් දේවල් හැදුවම තමයි ගෙස්ලට මේ මේ ගෙස්ලට කතා කරන්න පුළුවන්. මතකත් තියෙන්නේ. දැන් මේ කොපි පේස් කරන එක ගාද්දුර වෙලා තිනවා. මේක ඉවරයක් නෑ. මඩ පිටා බලන්න කකුළු ශ්‍රී ලංකන් එයාලයින්ස් මැගසින් එක බලන්න. හැම හොටෙල් එකක් දැන් දාන්නේ පිට කකුළු. මිස්ටර් මදස් ඊට පස්සේ මම මෙහෙම ප්‍රශ්න කරන්නේ. දැන් ඔයා ලෝක වටේම එක එක මිල්ස් ට්‍රයි කරලා ඇති. ඔයා කාලා ඇති. දැන් අපි හදන පැත්ත ගැන කතා කරන්නේ. ඔයා ට්‍රයි කරලා ඇති ගොඩක් මිල්ස්. ඒ ට්‍රයි කරපු මිල්ස් අතරින් ඔයාට මොකක් හරි තියෙනවද? විශේෂයෙන්ම ෆීල් වෙච්ච මොකක් හරි මිල්ස් තියෙනවද? ඒ කියන්නේ ඔයා ආසම ෆේවරිට්, what's your favorite? So many. Yeah. Ramen in Japan, sushi in Japan, truffles in Elba. Singapore, Hokkien Mee, simple things, complicated things, cheap things, expensive things. Habai Lanka oda Colombo wala Colombo. Yeah. Anthony Bourdain aapu welawae api golf course film kara. Man meyada baabath kari genath dunna sewalama. That's amazing. Mr. Mudasa, itas man obutuwa ahana kathi Lankawa young generation ekata mokak hari wada denna advice ekak thiyenawa. දැන් කාලේ ඔක්කොමලා ගාව ස්මාර්ට් ෆෝන්ස් තියෙනවා. ඉන්ෆර්මේෂන් ඉක්මනට ගන්න පුළුවන්, කමියුනිකේෂන්ස් ෆාස්ටර්. හැබැයි මම දැකලා තියෙන උගත් දුරට උගක් අටි මොකුත් අහන් ඉන්නේ නැහැ. මම ප්‍රශ්නයක් ඇහුවොත් අපේ ස්ටාෆ් එකෙන් මම ප්‍රශ්න ඉවර ගන්න ඉස්සෙල්ලා උත්තරේ පටන් ඉඳ කරා. ඉතින් කොන්වර්සේෂන් එකද ඕක වෙනවා. කමියුනිකේෂන් ඉස් නොට් දෙර්. ෆස්ට් තින් අබවුට් කමියුනිකේෂන් ඉස් ලිස්නින්. කට ඇරියොත් ආහන්න පුළුවන් දේවලුත් ඇහෙන්නේ නැහැ. My advice is listen first, count to 3, then give an answer. Very important. කොලා පණින්න හදන උත්තරයට එතකොට communication එකක් වෙලා නැහැ. මෙයා තාම කතා කරන්නේ. ඒක හරි ගැස්සොත් මම හිතන්නේ අපිට හුඟක් දේවල් කතා අඩු කරලා ප්‍රතිඵල ගන්න පුළුවන්. බලදතාව වැඩි කරගන්න. අපේ මේ සංවාදය අවසන් කරන්න කලින් වගේ අහන්න කැමති මිස්ටර් මුදස් ප්‍රශ්නයක්. දැන් ඔබතුමා ලෝකෙම දන්න චෙෆ් කෙනෙක් සමහර ලෝකෙටම ගොඩක් අඳුරට තාම නෑ. ඉස්සරහට යනවා අනිවාර්යයෙන්ම. යයි කියලා විශ්වාස කරනවා. අපි ප්‍රතිශ් කරනවා. ඉතින් ඔබතුමාට ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මොකද්ද දැනෙන හැඟීම? දැන් ශ්‍රී ලාංකික ජාතිකයෙක් වශයෙන් මොකද්ද තියෙන ෆීලිං එක කොයි වගේද? අමාරු ප්‍රශ්නයක්. හේතුව අපි අපි කරන දේ අපි හරියට කරගෙන ගියොත් මම හිතන්නේ ජාතියක් ඇතුළේ ඒකේ ෆීල් එක වෙනස් වෙනවා කියන්නේ. Whether I'm Japanese or Sri Lankan or English or Australian. හැබැයි මට හුඟක් දුරට කියන්න පුළුවන් අපි ලංකාවේ තියෙන ස්වභාවිකව වේලද කකුලේ කරන් මෙතන no freezer. ඌව තමයි අපි ලෝකෙට පෙන්නලා ලෝකෙට ලංකාව ගෙනියන්න පුළුවන්. මේක අපිට හුඟක් ආඩම්බරයි. It's not for us, it's for the country. බොම්ස්ලි දශම දස අපිත් එක්ක සාකච්ඡා වලට එතුණාට විශාල වශයෙන් කාර්යබහුල දවසක මම හිතන්නේ හිට අනිත් දායි මොඩියුල්ස් යන්න තියෙනවා. ඔබතුමාට විශ් කරනවා ඔබතුමාගේ සියලු වැඩ කටයුතු හොඳින්ම කරන් යන්න ලැබෙන්න කියලා. ඒ වගේම දැනට ආසියාවේ 50 ඇතුළත තියෙන ඒවා restaurants neom bashi ministry of crabs visheshayenma lokema ranking wala 1 2 3 enna wish karana na aniwaryama lokema ranking sita achieve karanna puluwan ogollo goal ekak tiyan aniwaryama obuthuma weda karana kiyala peena apith ekak katha gat theruna thanks again thank you ethi api siyala dala matak karana ape for sri lanka page ekak subscribe karana naththam subscribe karanna adama ada api katha kare lankawen hoagatta visishta gane vyasayakayek ekka mr dashan munidasa api ඊළඟ පාරත් වෙනම ටොපික් එකක් එක්ක කතා කරමු. එතකන් හැම දිනාටම ගුඩ් බයි ආයිබෝ. ඔව් මේ ඉන්නේ මිස්ටර් ඔෆ් ක්‍රැබ්ස් එක පටන් ගද්දිම මිස්ටර් මොනිදාස එක්ක වැඩ කරපු චෙෆ් බෙනඩික්. චෙෆ් බෙනඩික් ඔබතුමාට හැංගෙන පරිදි දර්ශන මොනිදාස කොයි වගේ චරිතයක්ද? කොහොමද එතුමා හම්බුනේ? එතුමාව මට හම්බුනේ 2020 දී. මම ඒ වෙනකොට ලංකාවේ තවත් කීප තැනක රස්සාව කරගෙන හිටියා. මම කරේ ජපනීස්. පස්සේ මම එතුමාගේ රෙස්ටෝරන්ට් එකට ඇතුළු වුණා. ඒ මිනිස් නියන් බාෂි. ඉතින් මම ඒ වැඩ කරපු අනිත් තැන් වලට වඩා
මම හරි දෙයක් ඉගෙන ගත්තේ එතුමාගෙන් තමයි. එතනින් තමයි මම හරියටම ජපනිස් කෑම හරිම ජපනිස් කෑම කියන එක එයාගෙන් තමයි ඉගෙන ගත්තේ. ඉතින් ඒ ඉගෙනගෙන මම එයා ගාව අවුරුදු 6ක් විතර වැඩ කරා. වැඩ කරලා ඉතින් මට හොඳ ගමනක් යන්න ලැබුණා ඒ කාලෙදිත්. එතනින් ඉගෙනගෙන තමයි මම පිටරට යන්න ගත්තේ. ලංකාවට ආවන් පස්සේ එතුමා මට ආයි මුණ ගැසුණා. මුණ ගැසිලා මට ආරංචියක් ආවා මේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් එකක් අරින් යනවා කියලා. එතුමන් කියලා ආයි හම්බුණා. එතකොට මගෙන් ඇහුවා බෙනඩික් මෙම එකක් අරිනවා ඔයාලට කරන්න පුළුවන්ද කියලා. මං කිව්වා රයිට් මම කරන්නම් කියලා. එතකොට මම දන්නවා මං මෙයාත් එක්ක හිටියොත් මට ගමනක් තියෙනවා කියන එක. ඉතින් මට බාර දුන්නා. හැබැයි මෙයාත් එක්ක වැඩ කරනවායි කියන්නේ ටිකක් හැම කෙනෙකුටම කරන්න අමාරුයි. මොකද නීතියට වැඩ, අකුරට වැඩ, මේ අනවශ්‍ය විදියට මොකුත් එයාගෙන් පිට කරන්න බැහැ. ඉතින් ඒ දේවල් තියෙනවා. ඉතින් ඒවා අපි හරියට අවබෝධ කරගෙන ඉතින් එතුමත් එක්ක සහයෝගයෙන් ලොකු ගමනක් ආවා.